යුක්‍රේනය සමග සටන් විරාමයක් ඇරඹීම සඳහා රුසියාවේ දැඩි කොන්දේසි යම් වෙනසකට ලක් කරන බව රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව රුසියාව ඉදිරිපත් කළ කොන්දේසි වෙනුවට රුසියාවට පිළිගත හැකි ආපසු හැරවිය නොහැකි යම් පියවරක් ගැනීමට යුක්‍රේනයට අවස්ථාව ලබා දීමට සූදානම් බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ. කසකස්ථානයේ ඇස්ථානාහි පැවති ෂැංහායි සහයෝගිතා සංවිධානයේ සමුළුව අමතමින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. රුසියාවේ ජාතික ආරක්ෂාවට යළි තර්ජන මතු නොවන ආකාරයෙන් පියවර ගැනීම සඳහා යුක්‍රේනය කටයුතු නොකරන්නේ නම් රුසියාව මෙම යුද්ධය නවතා නොදමන බවයි විලැද්මීර් පුටින් අවධාරණය කළේ. රුසියාවේ කොන්දේසි හෝ මෙම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් යුක්‍රේනය යළි සන්නද්ධ වීම සඳහා සටන් විරාමයක් යෙදවිය හැකි බවද විලැද්මීර් පුටින් සඳහන් කළා. යුක්‍රේනය යම් සාධනීය පියවරක් ගනු ඇතැයි අපේක්ෂාව මත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි ප්‍රකාශ කළේ. යුක්‍රේනය බටහිර හරහා ලබන සියලු හමුදා ආධාර නවතා දැමීම සහ නේටෝ සංවිධානය සම්බන්ධයෙන් අපේක්ෂා අතහැර දැමීමද රුසියාවේ වෙනස් කළ නොහැකි කොන්දේසි ලෙස නම් කර තිබෙනවා. යුක්‍රේනයේ භූමිය ඈඳා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ කොන්දේසි මාලාවද රුසියාව විසින් වෙනසකට ලක් කර නොමැති බවයි විලැද්මීර් පුටින් සිය ප්‍රකාශය මගින් දැනුම් දී තිබුණේ. යුක්‍රේනය ස්වාධීන සහ නොබැදි රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට එකඟවීම මගින් යුද්ධයේ අවධානම සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණු ඇතැයිද ෂැංහායි සහයෝගිතා සංවිධානයේ සමුළුව තුළදී හෙළි කර තිබෙනවා. මේ අතර ඇමරිකාව සමග අතහැර දැමූ නැෂ්ටික ගිවිසුම් මගින් සීමා කර පැවති මිසයිල ගණනාවක් යළි නිපදවීම ආරම්භ කළ බවයි රුසියානු ජනාධිපතිවරයා අනාවරණ කළේ. රුසියානු ආරක්ෂක කර්මාන්තය වෙත මේ සඳහා නියෝග නිකුත් කර ඇතැයිද දැනුම් දී තිබුණා. අතරමැදි පරාස සහිත නැෂ්ටික අවි නිර්මාණ ගිවිසුමෙන් රුසියාව ඉවත්ව ඇති බැවින් එම මිසයිල වර්ධනය කරනු ලබන බවයි හෙළි කර ඇත්තේ. ජාතික ආරක්ෂක අවධානම් හේතුවෙන් මෙම මිසයිල නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා රුසියාවට අයිතියක් ඇතැයිද ඔහු පෙන්වා දී තිබුණා. මෙම නවතම නැෂ්ටික මිසයිල නිෂ්පාදනය වෙනුවෙන් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. මොස්කෝහි ජාතික ආරක්ෂක කවුන්සලයේ විසින් මෙම නැෂ්ටික මිසයිල නිෂ්පාදනය සඳහා පූර්ණ අවසර ලබා දී තිබෙනවා. අමරිකාවද මෙම නැෂ්ටික මිසයිල මහපරිමාණයෙන් නිෂ්පාදනය කරමින් යුරෝපයේ ස්ථාන ගණනාවකට සහ ඩෙන්මාර්කයට ඒවා යොමු කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා චෝදනා කළේ. එම නැෂ්ටික මිසයිල පිලිපීනය මෙන්ම යුක්‍රේනය තුළ රැඳවීමේ අවධානමද කිසිසේත්ම බැහැර නොකරන බවද ප්‍රකාශ කළා. මෙහිදී සැතපුම් 300ක සිට සැතපුම් 3200ක් දක්වා පරාසයක අතරමැදි රුසියානු නැෂ්ටික මිසයිල නිපදවීමේ සැලසුම් ක්‍රියාත්මක වන බවයි හෙළි කර ඇත්තේ. අමරිකාව යුරෝපයේ නැෂ්ටිකව යෙදවීමට ප්‍රතිචාර ලෙස මෙම පියවර අනුගමනය කරන බවද නිවේදනය කර තිබෙනවා. යම් අවස්ථාවකදී මෙම නැෂ්ටික මිසයිල යුක්‍රේනයේ පවතින බව සනාථ වූහොත් ඒ සඳහා ගෙවනු ලබන බන්දිය මිල කළ නොහැකි විය හැකි බවටද අනතුරුඟවීම් නිකුත් කර තිබුණා. මෙම අවදානම් වැළැක්වීම සඳහා යුක්‍රේනය අමරිකානු කඳවුරෙන් ඉවත්විය යුතු අතර එය සාමය සඳහා කැපවීම තහවුරු කිරීමක් ලෙස සැලකිය හැකි බවද පවසා තිබෙනවා. මේ අතර රුසියාවේ නැෂ්ටික මිසයිල වර්ධනය කිරීමේ නව සැලසුම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් ප්‍රකාශ කළා. මෙමගින් යුරෝපයේ නේටෝ රාජ්‍යන් වෙත තර්ජන මතු කිරීමේ සහ බියගැන්වීමේ පියවරක් මුදාහැර ඇති බවයි ප්‍රකාශ කළේ. නැෂ්ටික අවි යෙදවීමේ රුසියානු තර්ජන අතිශය සාමාන්‍ය වන අතර එවන් සැබෑ අවධානමකදී නේටෝව සතුව ස්ථිර ප්‍රතිචාර පවතින බවයි අවධාරණය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.